පසුගිය දවස්වල එක්තරා වගකීමක් නැති YouTube නාලිකාවක් හිටපු දේශපාලඥයෙක්ගේ හඳුන්වා ගන්නා පුද්ගලයෙකු පාවිච්චි කරලා රුවන්වැලි සෑය පිළිබඳ විකාර කතන්දර රාශියක් සමාජගත කරන්න බාල උත්සාහයක් දරලා තිබ්බා. කාලෙන් කාලෙට බෞද්ධයන්ගේ පූජාවනට ලක්වුණු පුදපිම් ගැන මෙහෙම කතන්දර අහන්න ලැබෙනවා. නමුත් මේ වගේ විකාර අදහස් සමාජය තුළ පැතිරීම වළක්වන්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ. නැත්නම් වෙන්නේ කිසි බයක් සැකයක් නැතුව කියන මේ බොරුවලට සමාජය තුළ පිළිගැනීමක් ලැබීම. ඒ හේතුවෙන් බෞද්ධයන්ගේ ශ්‍රද්ධාවට හානි වෙනවා වගේම මරණින් මතු නිරයගාමී වෙන්න උනත් පුළුවන්. මේ නිසා විශ්වකර්ම YouTube නාලිකාවේ අපි හිතුවා ඔහුගේම වීඩියෝවේ මතු තියෙන පදනමක් නැති කාරණා එකින් එක ඔබ හමුවේ අනාවරණය කරන්න. මේ අනාවරණය කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ අප මහා බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේ වැඩවිසෙන රුවන් වැලි සෑ රජුන්ට කෙරෙන ආමිස පූජාවක් විදිහට. පළවෙනියෙන්ම ඒ පුද්ගලයා කියන කතන්දරය තමයි ලංකාව එක්සේසත් කිරීමෙන් පස්සේ තමන්ගේ ජයග්‍රහණය අනුස්මරණය කරන්න දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑය තැනුවා කියලා. ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. බොහෝ දිනක් දුටුගැමුණු රජතුමා එළාරව පරදවලා රට එක්සේසත් කිරීමයි එතුමාගේ ශාසනික සේවාවයි පටලවා ගන්නවා. රුවන්වැලි සෑය පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් මූලාශ්‍ර දෙකක් පවතිනවා. පළවෙනි මූලාශ්‍රය තමයි අපේ ජාතියේ වංශ කතාව වන මහා වංශය. අනෙක් මූලාශ්‍රය තමන් රුවන්වැලි සෑය කරවීම සහ මහසෑයට සිදු කරන ලද පුද පූජා ගැන පවා සඳහන් කරන ථූප වංශය. මේ සුවිශේෂී මූලාශ්‍ර දෙක තුළ සඳහන් වන ආකාරයට වගේම පූජාවලිය ආදී වෙනත් මූලාශ්‍රවල සඳහන් වන ආකාරයට රුවන්වැලි සෑය නිර්මාණය කිරීමේ කතාව දේවානම්පියතිස්ස රජතුමා දක්වා දිව යනවා. දවසක් මිහිඳු මහරහතන් වහන්සේ රජතුමා සමග මහමෙවුනා උයනේ සංචාරකයෙදී එක්තරා තැනකට මල් පූජා කරනවා. ඒ අවස්ථාවේදී පොළව කම්පා වෙනවා. දේවානම්පියතිස්ස රජතුමා ඒ ඇයි කියලා මිහිඳු හාමුදුරුවන්ගෙන් විමසනවා. පිළිතුරු දෙන මිහිඳු හාමුදුරුව පවසන්නේ මේ ස්ථානීය බුදුරජාණන් වහන්සේ සමවත් සුවෙන් වැඩ සිටි බවත් අනාගතයේදී සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කොට දාගැබ ඉදිවන බවත් සඳහන් කරනවා. ඒ අවස්ථාවේදී දේවානම්පියතිස්ස රජතුමා ඒ දාගැබ තමන් විසින්ම නිර්මාණය කරන්න කැමතියි කියලා මිහිඳු හාමුදුරුවන්ට කියනවා. නවතත් පිළිතුරු දෙන මිහිඳු හාමුදුරුව මේ දාගැබ රජතුමාගේ මුණුපුරෙක් වන දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන බව සඳහන් කරනවා. මිහිඳු හාමුදුරුවන්ගේ මේ පැවසීම නිසා දේවානම්පියතිස්ස රජතුමා එම ස්ථානයේ දෙවන පෑතිස් රජුරුවන්ගේ මුණුබුරු වූ දුටුගැමුණු අභේනම් රජෙක් මෙතන දාගැබ කරවන්නේ යන සඳහන සහිත සෙල්ලිපියක් පිහිටුවනවා. දුටුගැමුණු රජතුමා එළාර පරාජය කිරීමෙන් පස්සේ මිරිස වැටිය සහ ලෝවා මහාපාය නිර්මාණය කරනවා. ඊට පස්සේ රජතුමාට දේවානම්පියතිස්ස රජතුමා කරපු ශිලා ලිපිය ගැන දැනගන්න ලැබෙනවා. ඒ අනුව තමයි රුවන්වැලි සෑය නිර්මාණය කරන්න තීරණය කරන්නේ. ඉතින් මේ පුද්ගලයා රුවන්වැලි සෑය ඉදිකලේ ජයග්‍රහණය සමරන්න කියන කතාව බිඳ වැටෙනවා. ඊළඟට මේ පුද්ගලයා කියන අනිත් කතන්දරේ තමයි රුවන්වැලි සෑය සඳහා නම ලබා දුන්නේ ස්වර්ණමාලි දෙව්දුවට උණු භාරයක් නිසා කියන කතාව. හැබැයි ඒ ප්‍රකාශය මේ වීඩියෝ තුළින් විවේචනය කරන්න යන්නේ නැහැ. හේතුව මේ ජනප්‍රවාදය ලංකාව තුළ අතිශයින් ජනප්‍රිය ජනප්‍රවාදයක් වීම නිසා. බුද්ධිමත්ව කල්පනා කරලා බැලුවොත් ලෝකයේ වැඩිම ධාතු ප්‍රමාණයක් නිදන්ව තැනෙන දාගැබක් පිහිටෙන භූමියක ගසක් ඉවත් කරන්න දිව්‍යාංගනාවකගෙන් බාධාවක් වෙයිද කියන එක ඔබම හිතලා බලන්න. ඒ ගැන වැඩි විස්තර අපි වෙන දවසක කතා කරමු. ඒ වගේම තව දෙයක් තියෙනවා. රුවන්වැලි සෑය සඳහා නම ලැබෙන හේතුව වංශ කතාවලට අනුව වෙනස්. නමුත් ඒ ගැනත් අපි කලින් කීවා වගේම විශේෂයෙන් සඳහනක් කරන්නේ නැහැ. ඊළඟට මේ පුද්ගලයා කියන්න උත්සාහ කරනවා රුවන්වැලි සෑය නිර්මාණය කිරීම සඳහා භාවිත කරලා තියෙන්නේ ලංකාවේ සුවගන්න පුළුවන් අමුද්‍රව්‍ය පමණයි කියලා. විශේෂයෙන්ම එතනදී ඔහු සලපතල මළුව ගැන සඳහන් කරනවා. නමුත් ථූපවංශය සහ මහවංශය කියවද්දී රුවන්වැලි සෑය අත්තිවාරම සඳහා භාවිත කරපු නවනීල මැටි කියන මැටි වර්ගය ගැන සඳහන් කරලා තියෙනවා. මේ නවනීල මැටි මුණගැහෙන්නේ හිමාලය ආශ්‍රිතව. වංශ කතාවලට අනුව ආකාශ ගංගාව ආශ්‍රිතවයි මේ මැටි වර්ගය දකින්න ලැබෙන්නේ.
මේ නිසා රුවන්වැලි සෑය අත්තිවාරම සඳහා අවශ්‍ය මේ නවනීල මැටි රජතුමා වෙත ගෙන එන්නේ මහරහතන් වහන්සේලා. ඒ වගේම ධාතු ගර්භයේ වැසීමේ කාර්යය සම්පූර්ණ වගකීම බාරගන්නේ මහරහතන් වහන්සේලා. ඒ නිසා උන්වහන්සේලා ඉර්ධිමත් සාමණේර භික්ෂුන් වහන්සේ දෙනමක් ලබා උතුරු කුරු දිවයිනෙන් මේඝ වර්ණ පාෂාණය ගෙන ආවවත් අපේ වංශ කතා තුල සඳහන් වෙනවා. මේ නිසා රුවන්වැලි සෑය සඳහා භාවිත කළේ ලංකා භූමියෙන් පමණක් මුණගැහෙන දේවල් කියන කතාව සම්පූර්ණයෙන් වැරදි බව පැහැදිලි වෙනවා. වැඩිදුරටත් කතා කරගෙන යන මේ පුද්ගලයා සඳහන් කරනවා තෙත් කලාපය තුල මුණගැහෙන්නේ සුවිශාල චෛත්‍යයන් දෙකක් පමණයි කියලා. ඔහුට අනුව එක චෛත්‍යයක් කැලණි දාගැබ, අනිත් චෛත්‍යය දැදිගම කොටවෙහෙර. එතනදි පල කරන අදහස තමයි දැදිගම කොටවෙහෙර නිම නොවුණු චෛත්‍යයක් කියලා. හැබැයි මේ පුද්ගලයා දන්නේ නැහැ දැදිගම කොටවෙහෙර සහ පොළොන්නරුවේ දෙමළ මහා සෑය ලෙසින් හඳුන්වන දාගැබ හදලා තියෙන්නේ පද්මාකාර හැඩයෙන් කියන එක. මේ සෑය දෙකම කිසිම හැදෑරීමක් නැති කෙනෙක්ට අසම්පූර්ණ දාගැබ් විදිහට පෙනෙන්න පුළුවන්. නමුත් ඒ දාගැබ් ගැන අධ්‍යයනය කළ කෙනෙක්ට, විශේෂයෙන් අඩුම ගානේ දහම් පාසල් ගිය කෙනෙක්ට වුණත් කොටවෙහෙර අසම්පූර්ණ චෛත්‍යයක් කියන මතේ වැරද්ද තේරෙනවා. ඊළඟට ඔහු මතු කරන්න හදන කතාවක් තමයි ලංකාවේ මහා පරිමාණයේ දාගැබ් පිහිටලා තියෙන්නේ වියලි කලාපය තුල පමණයි කියලා. ඔහුට අනුව එවැනි සලස්මක් සඳහා අපේ පැරණි රජවරු යොමු වෙලා තියෙන්නේ වැස්ස ලබා ගැනීම සඳහා එක උපක්‍රමයක් විදිහටලු. හැබැයි මේ පුද්ගලයාට අමතක වෙන දේ තමයි අනුරාධපුරයේ සහ පොළොන්නරුව යුගයේදී ලංකාවේ ජනගහනය වැඩි වශයෙන් ජීවත් වුණේ වියලි කලාපය තුල කියලා. ඉතින් මේ ප්‍රදේශවල විශාල දාගැබ් ගොඩනැගෙන එකේ කිසිම පුදුමයක් නැහැ. වැස්ස ලබා ගැනීම කොහොම වුණත් එම ප්‍රදේශවල ජීවත් වන බෞද්ධයන්ට වන්දනාමාන කිරීම සඳහා තමයි මේ දාගැබ නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔහු රුවන්වැලි සෑයට වසර 80ක් තිස්සේ පළඳා තිබෙන චූඩා මාණික්ක පිළිබඳව යම් අමුතු කතාවක් කියනවා. ඔහු අපෙන් අහනවා ඒ චූඩා මාණික්ක නිසා රටට යහපතක් වුණාද කියලා. ඒ වගේම චූඩා මාණික්ක පළතුව තිබ්බද කියලා අපි දන්නේ නැහැ කියලාත් ඔහු කියනවා. අපි ඔබෙන් සරල ප්‍රශ්නයක් අහන්න කැමතියි. අපි රුවන්වැලි සෑයට වන්දනාමාන කරන්නේ ඔය කියන චූඩා මාණික්කයක් නිසාද, නැත්නම් අප මහා බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩවාසය කරන නිසාද? එතකොට රටට ආශිර්වාද කරන්න පුළුවන් සර්වඥ ධාතුන් වහන්සේලාටද, නැත්නම් චෛත්‍යයක් වෙනුවෙන් පළඳවන ලද චූඩා මාණික්කයටද? ඔහු විසින් රුවන්වැලි සෑය සඳහා කලින් පළඳවා තිබූ චූඩා මාණික්ක ගැන සඳහන් කරලා තිබෙන නිසා අපි ඒ කලින් පළඳා තිබූ චූඩා මාණික්ක ඉතිහාසය ගැන තොරතුරු කිහිපයක් ඔබ සමග බෙදා ගන්න හිතුවා. චූඩා මාණික්ක සඳහා භාවිත කරන්නේ පලිගුව නමින් හඳුන්වන පාෂාණ විශේෂය ලංකාවේ භූමිය තුලින් විශාල වශයෙන් හමු වෙන්නේ නැහැ. මේ නිසාම සුවිශාල චෛත්‍යයකට ගැළපෙන අන්දමේ විශාල පලිගුවක් ලංකා භූමියෙන් හොයාගන්න බෑ. මේ නිසා 1938 දී රුවන්වැලි සෑයේ කොත සඳහා සුදුසු පලිගුවක් සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ බුරුම ජාතික ස්වාමින් වහන්සේ නමක් වන විනයාලංකාර හිමියන්ට. ලංකාවෙන් ඒ සඳහා අවශ්‍ය පලිගුවක් සොයාගැනීම ව්‍යර්ථ වුණහම උන්වහන්සේ ඒ සඳහා තමන් වහන්සේගේ උපන් බිම වූ බුරුමය වෙත ගියා. එහිදී උන්වහන්සේට බුරුම බෞද්ධයන් විසින් එම පලිගුව නොමිලේ ලබා දුන් අතර එය ශ්‍රී ලංකාවට වැඩමවාගෙනු ලැබුවා. නමුත් ඒ කාලෙදී පලිගුවක් චූඩා මාණික්කයට ඔබින්න පරිදි නිසි ලෙස ඔප දැමීමට දැන සිටි පුද්ගලයෙක් සිටියේ නැහැ. මේ නිසා නැවතත් එම පලිගුව රැගෙන බුරුමයට වැඩම කළ උන්වහන්සේ බුරුමේ විශේෂඥයන් ලවා මේ පලිගු ඔප දැමීම සිදු කළා. නමුත් එම පලිගුවෙන් චූඩා මාණික්ක සකස් කළ පසු ඒ රුවන්වැලි සෑය සඳහා ප්‍රමාණවත් නොවන බව වටහාගත් විනයාලංකාර හිමියන් නැවතත් පලිගුවක් සෙවීමට උත්සාහ කළා. අවසානයේදී බුරුම බෞද්ධයන් විසින් පළමු පලිගුවට වඩා විශාල තවත් පලිගුවක් උන්වහන්සේට සොයා දුන් අතර එම පලිගුවෙන් කැපූ චූඩා මාණික්ක උසින් අඟල් 18ක බරින් රාත්තල් 12 මාරක් වුණා. චූඩා මාණික්ක සඳහා ස්වර්ණමය පාදමක් සකස් කළ අතර ඒ උසින් අඟල් 13ක උසින් වූ අතර ඒ සඳහා රත්රන් රාත්තල් 12ක්ද
රිදී රාත්තල් 152ක්ද භාවිත කර තිබුණා. ඊට අමතරව චුටාමාණික්‍ය අලංකාර කිරීම සඳහා මැණික්ගල් 4796ක් භාවිත කරා. නිම කරන ලද චුටාමාණික්‍ය වන්දනා කිරීම සඳහා ස්වේදගොන් දාගැබ අසල විශේෂ පිටිකාවක් තැන්පත් කරනු ලැබුව අතර බුරුම බෞද්ධයෝ වැල නොකඩමින් පැමිණ මෙම චුටාමාණික්‍ය වන්දනාමාන කළා. මෙසේ නිම කරන ලද චුටාමාණික්‍ය 1940 ජුනි මාස 17 වෙනිදා උදැසන 8:50ට යෙදුණු සුබ මොහොතෙන් රුවන් වැලි සෑයට පළඳවනු ලැබුවා. අපි කලින් සඳහන් කළ වීඩියෝ වී පුද්ගලයා පළුදු තිබෙනවා යයි සැක කරන්නේ බුරුම බෞද්ධයන් විසින් මේ ආකාරයෙන් ගෞරවයෙන් සකස් කොට ලංකාවට තිලින කරන ලද චූඩාමාණික්‍යයයි. වසර 80ක් තිස්සේ විවිධ කාලගුණික විපර්යාස වලට භාජනය වීම නිසා මෙම චූඩාමාණික්‍යයට විවිධ පළුදු ඇති වී තිබුණා. ඒ නිසායි මහා සංගරත්නයේ නිරීක්ෂණයේ මත නව චූඩාමාණික්‍යයක් නිර්මාණය කොට රුවන්වැලි සෑය සඳහා පැළඳවීමට තීරණය කෙරුවේ. මේ පුත්කලයා කියන විදිහට ලංකාවේ පොළවේ ඕනතරම් රුවන්වැලි සෑයට කොත් පැළඳවීම සඳහා සුදුසු ආකාරයේ මැණික් පහළ වෙනවලු. මැණික් පහළ වෙන බව නම් ඇත්ත. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ චූඩාමාණික්‍යයක් සඳහා සුදුසු පළිඟුවක් ලංකාව තුලින් හමු නොවීමයි. මේ වාරයේදී 1937 දී වගේම පළිඟුවක් සෙවීම පහසු කටයුත්තක් උනේ නැහැ. අවසානයේදී මේ සඳහා මැදිහත්ුණු විශ්ව පාරමී පදනම දියමන්ති වලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ටල් නම් පළිඟු වර්ගයේ පාෂාණයේ යොදා ගනිමින් චූඩාමාණික්‍ය නිර්මාණය කිරීමට තීරණය කළා. එවැනි කටයුතු සඳහා ලොව පිළිගත් විදේශ සමාගම් දෙකක විශේෂඥ දැනුම ලබා ගැනීමට ඔවුන් කටයුතු කොට තිබුණා. චූඩාමාණික්‍ය සඳහා භාවිත වන පාදම නිල් මැණික් සහ රතු මැණික් ගල් 5320කින් සරසා තිබෙන අතර ඒ සඳහා රත්රන් කිලෝ 28ක් භාවිත කර තිබුණා. අඩි 3ක දිගකින් යුතුවන මෙම පාදම සහ චූඩාමාණික්‍ය එක්ව ගත් කල සමස්ත බර කිලෝග්‍රෑම් 60ක් පමණ වෙනවා. එසේම කොත් වහන්සේගේ අලුත් වැඩියා කටයුතු සඳහා විශේෂඥ දැනුම ලබාගෙන තිබුණේද තවත් විදේශීය සමාගමකින්. ඔවුන් කලින් වතාවේ කොත් වහන්සේ සඳහා භාවිත කර තිබූ රත්රන් තීන්ත වෙනුවට පිරිසිදු රත්රන් පමණක් යොදා ගනිමින් එම කාර්ය සිදු කර තිබුණා. අපි කලින් සඳහන් කළ පුද්ගලයා පවසන්නේ මෙසේ සකස් කිරීම අදාළ වත්පිළිවෙත් වලට අනුකූලව සිද්ධ වුණාද කියන එක තමන්ට ප්‍රශ්නයක් තියෙන බවයි. නමුත් ඔහුට එක් දෙයක් මතක් කරන්න කැමතියි. ඒ තමයි ශ්‍රී දළදා මාලිගාවේ දළදා වහන්සේ වැඩවෙසෙන සුගන්ධ කුටියේ රන් වියන අලුත් වැඩියා කිරීමේ කටයුතු සඳහා මැදිහත් වෙලා තියෙන්නේ මෙම සමාගමම තමයි. 2009 නොවැම්බර් 26 වෙනිදා අභිනව චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ රුවන්වැලි සෑය වෙත පැළඳවීම සිදු කරනු ලැබුවා. මේ කොත් පැළඳවීමෙන් මාස ගණනක් යෑමෙන් පසුව නින්දෙන් ඇහැරිලා වගේ මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ කිරීම නොසුදුසු බවයි අපි හිතන්නේ. මේ පිළිබඳව වැඩිදුරටත් සංවාදයේ යෙදෙන්න විශ්වකර්ම අපි සූදානම්.